අපේ ළමා පරපුර හොඳට හදාගත යුතුයයි නිතර නිතර හඳ නැගේ. ඒ අපද අනුමත කරමු. ඒත් මේ උතුම් කාර්ය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවේ. තම තමන්ගේ දූ දරුවන්ට ඇතැම් දෙමව්පියන් හා වැඩිහිටියන් එම දරුවන්ගේ සුචිත හැදියාවට නොසුදුසු දේ ලබා දෙන බව අසන්නට දකින්නට ලැබේ. අසභ්‍ය හා දඩබ්බර ක්‍රූර ක්‍රියා පිළිඹුන චිත්‍ර කතා පොත් කියවීමට ඇතැම් වැඩිහිටියන් සිය දරුවන්ට ඉඩකඩ සලසා දෙන බව පෙනේ. තවත් වැඩිහිටි පිරිසක් තම දරුවන්ගේ උපන්දිනයට තෑගක් ලෙස සෙල්ලම් පිස්තෝල තුවක්කු ලබා දෙනු දක්නට ඇත. තුවක්කු පිස්තෝලයක් දෙන්නේ වෙඩි තබන්නටයි. කලින් කල සෙල්ලමට වෙඩි තබා පසු බලාපොරොත්තු වන්නේ සැබෑ ලෙසටම වෙඩි තබන්නටයි. ඒ වෙඩි තැබීම ඉදිරියේදී රටේ ජනතාවගේ විනාශයටම තුඩු දෙන වෙඩි පහරවල් විය හැකිය. සෙල්ලම් තුවක්කු නැතහොත් ඒ ගෙනවිත්තුන් තාත්තාගේ හෝ මවගේ නැතිනම් එම නිවසේ වෙනත් කෙනෙකුගේ මාරයා විය හැකිය. එසේ අසභ්‍ය චිත්‍රකතා ක්‍රෝර හා දරුණු සටන් පිළිඹු කරන චිත්‍රකතා පොත් ලබා දීමෙන්ද තම දරුවන් නොමගට දුසිරිතට පාදවන බව වැඩිහිටියන් සැලකිල්ලට ගත යුතුය. මේ ආදී කරුණ නිසා තම දරුවන්ට දෙමාපියන් වැඩිහිටියන් ලබා දෙනදී ඔවුන්ටත් රටටත් විපතක් නොවන දෙයක් ලෙසින් ලබා දිය යුතුයි. ඇතම් දෙමාපියන්ට වැඩිහිටියන්ට තමන්ගේ ළමයි නරක වෙලා යයි පවසන්නට සිදුවන්නේ දුරදිග නොබලා ඔවුන්ට යම් යම් දේ ලබා දීම නිසායි. රූපවාහිනියෙන්ද ළමා පරපුර නොමගට යවන ඇතම් දර්ශන ඉදිරිපත් කරනු ලැබේ. එම දර්ශනයන්ද ළමුන්ගේ සුචරිතය හැඩගැස්වීමට මහත් බාධාවක්. අපේ බාල පරපුර අනාගතයේ මේ රටේ නායකයන්ය. රටේ උරුමයන් ලැබෙන්නේ ඔවුන්ටයි. එසේනම් ඔවුන් සුචරිතවත් දරුවන් විය යුතුයි. ඔවුන් හොඳට හැර නොගෙසුනොත් දරුවන් මෙරටට බිහි කිරීමෙන් සිදු කළේ යහපතක් නොවන බැව් එම දෙමව්පියන්ටම සිතනු ඇත. ළමුන්ගේ ජීවිත සාර්ථක කර දෙන්නට ලබා දිය යුතු වටිනා දේ එමට ඇත. යහපත් ආශ්‍රය, ආදර්ශවත් ළමා පොත ආදිය ඉන් කිහිපයක් වන අතර ඉන් සියල්ලටම වඩා ප්‍රධාන වන්නේ බුදුදහමට ඔවුන් හැඩගැස්වීමයි. ළමා පරපුර නියම මගට හැඩගැස්වීමට ඇති ප්‍රධාන මාර්ගය බුදුදහමට හුරු පුරුදු කරවීමයි. බුදුදහම මින්තර සුචරිතයක් නොමැත්තේමය. අපේ ඇතම් වැඩිහිටියන් තම දරුවන් පන්සලේ පින්කමකට ධර්ම දේශනාවකට සහභාගී නොකරන බව පෙනේ. නාඩගමක්, විගඩමක්, නාට්‍ය හා සංගීත සංදර්ශන ආදී පැවතුනොත් ඒවට ඔවුන්ට කඩජෝරු කන්නට අතට මුදල දී යවනු ලැබේ. පන්සලේ කරන පින්කමට බෝධි පූජාවට ළමෙක් යවන්නේ නම් ඒ ළමයා මෙලවදී ගුණධර්මට හොඳ හැඩගැසීමකට හුරු වන පමණක් නොව පරලොව සුගතියටද තම ජීවිතේ සකසාගත් දරුවෙක්ද වේ. ළමයට ලබා දිය යුතු උසස්ම දේ, උසස්ම තෑග්ග බුදුදහම අනුව ජීවත් වන්නට මඟ පෙන්වීමයි. ඒ මාර්ගයේ කිසියම් තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් වැඩිහිටියෙක් නොපෙන්වන්නේ නම් ඒ අම්මා තාත්තා හෝ වැඩිහිටියා එම දරුවා මෙලොවට බිහි කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නොලබන බව ප්‍රකාශ කරමු. සියලු දෙමාපියන්ගේත් වැඩිහිටියන්ගේත් අවධානය මේ කරුණ කෙරේ යොමු කර හොඳ දරු පරපුරක් හැඩගස්සා යනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.